సింహపాలిసీలు ఏదైనా సాధారణ పిలిదన్న నస్ట్రడామస్ ఓకేనా ఓకే అనా కి అనంత వారాక్ సింగ ధర్మశాలకి అప్పి వీడియోస్ కల్ల తీన ఈ అవృద్ధి అంతిమే దీపవ దెదాస్ విసి దెకేది మునవాగే దేవాల్ సిద్ధ వైద కీనక అపి కథా కల్ల తిబ్బ ఇది దెదాస్ విసి తునేది నస్ట్రడామస్ మేమే దేవాల్ కీలదిన మేమే దేవాల్ సిద్ధ వెంట అనవా కీల ఓహు కీల దిన ద ప్రొఫెసి కీన ఓహుగే మే గ్రంథే సంధాన కల్ల తీనవా కీల తవత్ అనావ కి కీపయక్ అపిట మే వెనుకట హంబెలా తీన ఇది దెదాస్ విసి దగ్గి కీపు సమహార దేవాల్ మే వెనుకట హరగిహిల్ల తీన ఏ కేన యుద్ధయక్ పటం గన్నవా కీనక దెదాస్ విసి దగ్గి సంధాన వెలా తిబిల తీన అన్న ఏదే మే వెనుకట యుద్ధయక్ ఆవా ఏ కాపి అస్తేకట వదక్క ఏ వాకేమ ఉద్దమని ఇహిల యనవా కీనక తో సంధాన కల్ల తిబిల తీన ఉద్దమని అపి నొహితపు విధిహట ఇహిల గిహిల తిబ్బ మేహా సంబంధం పవా దెదాస్ విసి ఏక అవసానే దివ අපි වීඩියෝස් කරලා තිබ්බා ඒදේ ඒ විදිහටම 2022 දී සිද්ධ වුණා. ඉතින් 2023 මොන වගේ දේවල් නොස්ට්‍රඩාමස් කියලා දෙනවා නොස්ට්‍රඩාමස් කී අනාවකී කියලා තියෙනවාද කියන එක අද වීඩියෝ එකේ අපි සවිස්තරාත්මකව කතා කරමු. දෙදා සිසි දෙකේදී උද්දමණය ඉහළ යනවා කියන එක ඔහු සඳහන් කරලා තිබ්බා. 2023 දී උද්දමණය තවදුරටත් ඉහළ යනවා කියලා ඔහු කියලා දෙනවා. කියන්නේ ඔහුගේ අනාවැකිවල කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සාගින්නක් පවා මේ ලෝකෙ එනවා කියන එකත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේ මේ විදිහටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආටිකල් එක පළ කරලා තිබ්බා. 2023 දී සාගින්නක් එම මේ ලෝකෙට එම නැත්තම් ආහාර හිඟයක් එනවා කියන එක අන්න ඒ දේ පවා නොස්ට්‍රඩම සඳහන් කරලා තියෙනවා කියන එක තමයි මේ වෙනකොට වාර්තා කරලා තියෙන්නේ. ඒ විතරනේ ඔහු එක යුද්ධයක් ගැන කතා කරා. දැන් ඒ යුද්ධෙම දන්නේ නැහැ. මෙතනදී ඔහු සඳහන් කරලා තියෙන මොකද නොස්ට්‍රඩාමස්ගේ මේ ප්‍රොෆෙසි කියන ග්‍රන්ථයේ කිසිම දෙයක් ඍජුවම සඳහන් කළා නැහැ. ඔහු කියලා තියෙන දේවල් එකතු කරලා බලනකොට මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා තමයි බොහෝ දුරට හැමෝම පිළිගන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම අර ට්වින් ටවර්ස් එක ඇමරිකාවේ 9/11 ඇටැක් එක. මේකෙදි පවා සහෝදරයෝ දෙන්නෙක්, කියන්නේ ලෝකේ ඉතාමත් උස සහෝදරයෝ දෙන්නෙකුට විශාල ප්‍රහාරයක් එල්ල වෙයි කියලා තමයි ඒකෙන් සඳහන් වෙලා තිබ්බේ. මේකේ සිද්ධ වුණාට පස්සේ තමයි මේ 9/11 ඇටැක් එක ගැන තමයි 1500 ගණන්වල ඔහුගේ ග්‍රන්ථය සඳහන් කරලා තියෙන්නේ කියලා හැමෝම ඊට පස්සේ පිළිගන්න පටන් ගත්තේ. ඉතින් මෙතනදී ඔහු සඳහන් කළ දේ 2023 දී ඔහු සඳහන් කරලා තියෙනවා A fire will last for 27 years. ඒ කියන්නේ එක ගින්නක් අවුරුදු 27ක් දක්වා යනවා කියලා තමයි ඔහු මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ගින්නක් පටන් ගන්නවා ගින්දර මොකක් හරි fire කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ එක ගින්නක් මොකක් හරි අවුරුදු 27ක් දක්වා යනවා කියලා කියනවා නම් මේක ඇත්තටම යුද්ධයක්ද එහෙම නැත්නම් තව මොකක් හරි දෙයක්ද කියන එක තමයි මෙතනදී විශාල ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ගින්න එහෙම නැත්නම් මොකද්ද මේ ගින්දර කියන එක තමයි අපි ඉවසලා බලන්න ඕනේ 2023. ඒ කියන්නේ ඔහු කියන හැම දෙයක්මගේ ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. 2022 දී සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. 2022 කියන්නේ 2021 අන්තිමේදී වගේ කවුරුත් හිතුවේ නැහැ මේ වගේ යුද්ධයක් පටන් ගයි කියලා. හැබැයි අපි නොහිතපු විදිහට විශාල වශයෙන් යුද්ධයක් පටන් ගත්තා. 2022 දී උද්දමනේ වැඩි වෙමේ හැම දෙයක්ම අපේ වීඩියෝස් වල පව අපි කතා කරලා දෙනවා. උද්දමනේ වැඩි වෙයි කියලා හිතුවා කවුරුත් හිතුවේ නැහැ උද්දමනේ වැඩි වෙයි කියලා. හැබැයි උද්දමනයත් නොහිතපු හැටියට වැඩි වුණා. ඒ කියන්නේ අවුරුදු 40ක් වාර්තා නොවන විදිහට උද්දමනය වැඩි වුණා 2022 දී මේ වෙනකොටත් ඒ උද්දමනය ඒ විදිහටම තියෙනවා. ඒ වගේම 2022 දී ਉਹ සඳහන් කරලා තිබ්බා පෝප් වහන්සේ ගැන වැඩි වශයෙන් කතා වෙනවා කියලා. ඒ දෙත් සිද්ධ වුණා. මේ රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධයේදී ਉਹ ගැන වැඩියෙන් කතා වුණා. මේ වගේ ලෝකයේ සිද්ධ වුණ හොඟක් දේවල් වලින් පෝප් වහන්සේගේ නිවුස් ෆ්ලෑෂ් නිවුස් එකක් හැටියට එහෙම නැත්නම් බ්‍රේකින් නිවුස් එකක් හැටියට හැම තැනම වගේ කතා වෙනවා කියලා ඔහු සඳහන් කරපු දෙත් සෑහෙන දුරට කතා වුණා. මේ අවුරුද්දෙත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් අපි ඉවසලා බලන්න ඕනේ ඒ දේ මොකද්ද කියලා. ඒ වගේම තව එක හොඳ දෙයක් ගැන කතා කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්ද කියලා දන්නේ නැහැ. ලයිට් ඔන් මාස් ෆෝලින් කියලා ඔහු සඳහන් කරලා තියෙනවාලු. ලයිට් ඔන් මාස් කියලා කියන්නේ අඟහරු ලෝකේ. අඟහරු ලෝකේ මොනවා හරි ආලෝකයක් එන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් බොහෝ දුරට අඟහරු ලෝකයට මිනිසා යන ඒ ව්‍යාපෘතියට අපි හුඟක් ලං වෙලා ඉන්නේ. උදාහරණයකට එලොන් මස්ක්ගේ ව්‍යාපෘතිය ගැන අපි දන්නවා 2025 ඇතුළත ඔහු අඟහරු ලෝකයට ගිහිල්ලා ගොඩ බහිනවා. ඒ කියන්නේ මිනිස්සු ගිහිල්ලා ගොඩ බස්සනවා කියලා කියලා දෙනවා. ඒකේ ව්‍යාපෘතියින් හැම 80ක් 85ක් විතර මේ වෙනකොටත් ඉවරයි. ඉතින් හරියටම 2023 දී ඒ දේ සිද්ධ වෙයිද කියලා හොතින් එහෙම එතරම් විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හැබැයි ඔහු
වේදේ සඳහන් කරේ a light on mars falling කියලා සඳහන් කරලා තියෙන්නේ ඇත්තරම මිනිසා ගිහිල්ලා ගොඩ බහින හේදේද එහෙම නැත්තම් විශාල ස්වභාවික ආපදාවකට අඟහරු ලෝකයේ මුහුණ දෙයිද කියලා මේ වගේ හුඟක් ප්‍රශ්නාර්ථයන් තියෙනවා ඉතින් ඇත්තටම a light on mars falling කියලා දෙන එක කියන්නේ අඟහරු ලෝකයේ ආලෝකයක් එනවා කියලා ਉਹ සඳහන් කරලා තියෙන්නේ මොකක්ද කියන එකත් අපි ඉවසලා තමයි බලන්න ඕනේ. ඒ වගේම තව විශේෂ දෙයක් ඕන සඳහන් කරලා තියෙනවා. ඒ තමයි a celestial fire on royal edifice කියලා. ඒ කියන්නේ රාජකීය ගොඩනැගිල්ලක ගින්නක් හටගන්න ඉඩ තියෙනවා කියලා. මේක තමයි දැන් විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ ගින්නත් ආයමතර අවුරුදු 27ක් සිද්ධ වෙන ගින්නත් අතර මොකක් හරි ලින්ක් එකක් තියෙනවාද මේක මොකක් හරි යුද්ධයක් ගැන ਉਹ සඳහන් කරලා තියෙනවාද රාජකීය කියලා කියනකොට බ්‍රිතාන්‍ය මෙතන සඳහන් වෙනවා බ්‍රිතාන්‍යත් එක්ක මොකක් හරි යුද්ධයක් පටන් ගන්න ඉඩකඩ තියෙනවාද මේ වගේ හුඟක් ප්‍රශ්නාර්ථයන් තියෙනවා මේ අනාවැකියේදී හැබැයි ඇත්තටම මොකද්ද වෙන්න යන්නේ කියන එක මේකත් ඉවසලා තමයි සමහර ඒවා අපිට මේ දේවල් සිද්ධ වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන් උදාහරණයක් උද්දමනයේ තවදුරටත් වැඩි වෙයි කියන එක බොහෝදුරට 2023 මේ දේ සිද්ධ වෙයි පළවෙනි කාර්තුවේදී තවදුරටත් උද්දමනය වැඩි වෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක් හැබැයි මේ වගේ රාජකීය ගොඩනැගිල්ලක ගින්නක් හටගන්නවා කියලා එක අනාවැකියක් තියෙනවා. තව අනාවැකියක් තියෙනවා ඒකෙදි කියන අවුරුදු 27ක් දිග්ගටම පත්තු වෙන ගින්නක් පටන් ගන්නවා කියලා. ඉතින් මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවාද කියන එක පළවෙනි ප්‍රශ්නාර්ථේ. දෙවෙනි ප්‍රශ්නාර්ථය තමයි මේ ගින්න කියලා ਉਹ සඳහන් කරලා තියෙන ඇත්තටම මොකද්ද කියන එක. මෙතනදි මේක යුද්ධයක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් නොවෙන්නත් පුළුවන්. මොකද්ද කියන එක තමයි අපි ඉවසලා බලන්න ඕන දේ. හැබැයි මේ දේවල් 100%ක් සිද්ධ වෙනවාද කියලා අහුවොත් එහෙම 100% සිද්ධ වෙන්නේ නැහැ. 2022 අපි අනාවැකි හුඟක් කිව්වා. හැබැයි අනාවැකි හැම දෙයක්ම සිද්ධ වුණේ නැහැ. හැබැයි සමහර දේවල් සිද්ධ වුණා. මිනිස්සු අවතන් වෙනවා කියන එක සඳහන් වෙලා තිබ්බා. මේ යුද්ධයේදී 160කට ආසන්න ප්‍රමාණය අවතන් වුණා කියන එක අපි හැමෝම දන්නවා. කියන්නේ රුසියාව සහ යුක්‍රේන යුද්ධයේදී. ඒ වගේම උද්දමනය මම කලින් කිව්වා වගේ මේ වගේ සමහර දේවල් සඳහන් වෙලා තියෙනවා. මේ 2023ෙත් සමහර දේවල් වෙන්න ඉඩ කඩ වැඩි. සමහර දේවල් නොවෙන්නත් පුළුවන්. තව එක දෙයක් ගැන ਉਹ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි රටවල් දෙකක් අතර ඇලයන්ස් එකක්. එහෙම නැත්නම් විශාල සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා. ඒ රටවල් දෙකෙන් එක රටක් ආර්ථිකමය වශයෙන් ඉතාමත් ශක්තිමත් රටක්. තව එකක් ආර්ථිකමය වශයෙන් ඉතාමත් දුප්පත් රටක්. මේ රටවල් දෙක අතර විශාල සම්බන්ධතාවයක් ඇති වෙලා මේ රටවල් දෙක ලෝකයේ වක්‍රාකාරව ඒගොල්ලෝ පාලනය කරන්න පටන් ගනී කියලා ඉලුමිනාටි සීරීස් එක අපි කතා කරලා තිබ්බා නිව් වර්ල්ඩ් ඕඩර් එකක් ගැන. ඒ කියන්නේ අලුත් ලෝකයක් ගැන. අන්න ඒ දේ 2023 දී මේ රටවල් දෙක එකතු වුණාට පස්සේ මේ නිව් වර්ල්ඩ් ඕඩර් කියන මේ අලුත් කන්සෙප්ට් එක. ඒ කියන්නේ අලුත් ලෝකයක් ගේන්න උත්සාහ කරනවා කියලා ਉਹ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රටවල් දෙක මොකද එක රටක් බලවත් රටක්, එහෙම නැත්නම් ආර්ථිකම වශයෙන් ඉතාමත් ශක්තිමත් රටක්, තව රටක් ආර්ථිකම වශයෙන් ඉතාමත් දුප්පත් රටක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ රටවල් දෙක මොකද්ද කියන එක තමයි විශාලම ප්‍රශ්නාර්ථය. ඉතින් හුඟක් කට්ටිය කියන දේ හුඟක් ඉන්ටර්නෙට් වල සඳහන් වෙලා තියෙන පරිදි ආර්ථිකම වශයෙන් ශක්තිමත් රටක් හැටියට ගන්න චීනයගොල්ලෝ කියලා තියෙනවා. ඒ වගේම ආර්ථිකම වශයෙන් දැනට දුර්වල වෙමින් පවතින රටක් හැටියට රුසියාවගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනම බලවත් රටක් යුද්ධයකින් පස්සේ එහෙම නැත්නම් යුද්ධයක් කරගෙන යනකොට ඒගොල්ලන්ගේ ආර්ථිකය කඩාවැටෙන ඒකේ කිසිම කතා දෙකක් නැහැ. පළවෙනි ලෝක යුද්ධය ගත්තත් එහෙමයි, දෙවන ලෝක යුද්ධය ගත්තත් එහෙමයි. දෙවන ලෝක යුද්ධයේදී පව අති බලවත් රටවල් පවා ආර්ථිකම වශයෙන් කඩාගෙන වැටුණා. ඇමරිකාව හැරෙන්න. ඇමරිකාව ඊට පස්සේ අනිත් රටවල් වලට ණය දුන්නා. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩ ගත්තේ. හැබැයි හුඟක් රටවල් ජර්මනිය හැරෙන්න හුඟක් රටවල් දෙවන ලෝක යුද්ධයේ ජයගත් රටවල්. හැබැයි යුද්ධය ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඉතින් අන්න ඒ දේ සංසන්දනය කරලා බොහෝ දුරට රුසියාව සහ අනිත් පැත්තෙන් චීනය මේගොල්ල දෙන්න එකතු වෙයි. රුසියාව ආර්ථිකමය වශයෙන් දුර්වල රටක් හැටියට මේ වෙනකොට සලකලා ඊට පස්සේ චීනය ආර්ථික වශයෙන් බලවත් රටක් හැටියට සලකලා මේ රටවල් දෙක එකතු වෙයි කියන එක මේක නොස්ට්‍රඩමස් ඍජුවම කියලා නැහැ. ඉතින් මේක හුඟක් කට්ටියගේ මතයක්. ඉතින් ඊළඟට ඔහු කියලා දෙනවා සිවිල් අන්රෙස්ට්. ඒ කියන්නේ මිනිස්සු අතර හුඟක් ප්‍රශ්න මතුවෙයි කියන එක. ඉතින් මේක 2022 දීත් අපි අනන්ත වාරයක් දැක්කා, ලංකාවේ තුඟක් දැක්කා. ඒ වගේම අද වෙනකොට මම මේ වීඩියෝ කරගෙන ඉන්න මේ වෙලාව වෙනකොට පවා ප්‍රංශයේ වෙන්න පුළුවන්, ජර්මනියේ වෙන්න පුළුවන් හුඟක් තැන්වල උද්ඝෝෂණයන් හටගන්නවා. ඒක ඊට පස්සේ පොලිසිය ගිහිල්ලා නවත්තනවා. ඊට පස්සේ තව කොහේ හරි උද්ඝෝෂණයක් පටන් ගන්නවා. මේ වගේ හුඟක් දේවල් සිද්ධ වෙනවා නැතුවමත් නෙවෙයි. හුඟක් ප්‍රවෘත්ති කියන්නේ බටහිර රටවල සිද්ධ වෙන මේ වගේ සිවිල් අන්රෙස්ට්. එහෙම නැත්තම් ඒ රටේ ජනතාව කරන උද්ඝෝෂණ 100%ක් එළියට එන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට මේ දේ සිද්ධ වෙනවා. උදාහරණයකට ඒ රටවල දැන් ගෑස් වල විශාල හිඟයක් ඇවිල්ලා තියෙනවා.
තෙල්වල විශාල හිඟයක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් හින්දා මිනිසුන්ගේ එදිනදා ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අන්න ඒ හේතුන් නිසා තනින් තන පොඩි පොඩි උද්ඝෝෂණ මේ වෙනකොට තියෙනවා. මේ 2023 දී මේක නොස්ට්‍රඩෝමස් කියන හැටියට මේක බොහෝ දුරට උග්‍ර වෙන්නත් තියෙන ඉඩ කඩක් වැඩි. ඉතින් ඉවසලා බලමු මොන වගේ දේවල් සිද්ධ වෙන්න යනවාද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ නොස්ට්‍රඩෝමස් කියන හැම දෙයක්ම 100%ක් ඒ විදිහටම සිද්ධ වෙනවාද නැත්තම් ද ප්‍රොෆසි කියන මේ ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙන හැම අනාවැකියක්ම ඒ විදිහටම සිද්ධ වෙනවාද කියලා හොතින් එහෙම ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ 100%ක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර දේවල් ලෝක ඉතිහාසය ගත්තොත් එහෙම හුඟක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. 2022 දක්වා, ඒ කියන්නේ මේ අවුරුද්ද දක්වා ඔහු කියපු සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඊළඟ අවුරුද්දෙත් බලමු මොන වගේ දේවල් සිද්ධ වෙන්න යනවාද කියලා. සුබ දවසක්.